අයිබෝන් හැම දිනකටම සපෝට් ෆාම් YouTube channel එකත් එක්ක එකතු වෙන ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මගේ මේ පළවෙනි වීඩියෝ එක විදියට මම කල්පනා කරා ඔයාලට ගේන්න Google පැටව් කොහොමද බලාගන්නේ කියලා. ඉතින් Google පැටියේ බලාගන්න කලින් අපි Google පැටව් ගේන්න කලින් අපි Google පැටවන්ට ඉන්න හදන්න ඕන කුකුල් පූඩුව සාමාන්‍යයෙන් එක විශාල වන කිකිලියෙක්ට තරම් හොඳට වැදුණු කිකිලියෙක්ට අඩි 2.5ක් ඕන. සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් විදියට අපි කුකුලෙක් හෝ දෙන්නේ කිකිලියෙක් හදන්නේ නැහෙනේ. අපි අඩු ගාණ 100ක් විතර හදනවා. ඒ කියන්නේ වර්ග අඩි 2500ක් ප්‍රමාණයක් ඕනේ කුකුල් පූඩුවක් හදද්දි. සාමාන්‍ය මේක උස පොළ මට්ටමේ ඉඳන් මීටර් දෙකක් විතර උසින් හදනවනම් හොඳයි. හතර වටේට ඔයාලා අනිවාර්යයෙන්ම දැලක් ගහන්න ඕන. ඒක විතරක් නෙමෙයි, දැන් සාමාන්‍යයෙන් කුකුල් පැටව් අපි ගේන්නේ දවසක් හත එකේ සිට හත දක්වා පැටවුනේ. ඉතින් මේ කටියට අනිවාර්යයෙන්ම අමතර උෂ්ණත්වයක් ලබා දෙන්න ඕනේ. ඒකට බ්‍රෝඩරයක් සකස් කරගන්න ඕන අනිවාර්යයෙන්ම. ඒක ගැන මම වීඩියෝ එකක් කරනවා මම ඊළඟ වීඩියෝ එකේදී. මේ පැටවුන්ට අපි කැම දෙන්න ඕනේ ස්ටාර්ඩට් එක. ඒ කියන්නේ පැටව කැම එක ලබා දෙන්න ඕන. ගිනාපු ගමම පැටියෙක් අපි කරන්න ඕන උණු කරණිවාගත් ජලය ලබා දෙන්න ඕන. ඊට පස්සේ තමයි පැය භාගයක් විතර ගියාට පස්සේ තමයි කැම එක ලබා දෙන්න ඕන පැටව කැම එක. ඉතින් දැම්මම ඔයගොල්ලන්ට කිව්වේ මූලික දේවල් ටිකක් කුකුල් පාලනයේදී අපි සලකා බලන්න ඕන කුකුල් පැටියෙක් ගෙනාවට පස්සේ කොහොමද කැම දෙන්න ඕන මොන විදිහටද කියලා මූලික කරුණු කිහිපයක් විතරයි. ඉතින් මේ කොල්ලොන්ට හැදෙන ලෙඩවල් ඒවට බෙහෙත් ඒවා ගැන මම වෙනම වීඩියෝ එකක් කරනවා රැඳිලා ඉන්නවත් එක්ක.